내가 나왔잖아. නාඩගම්කාරයෝ සරා කිරිබුත අරගහන මේ වීඩියෝ එක ඔයා දැනටමත් දකින්න ඇති. ඒක ඇතුළේ ලොකු කතාවක් තියෙනවා. කසිපු බිස්නස් එක දිගටම පවත්වාගෙන යන්න ලොකු උවමනාවක් තියෙන කිරිබුතාට. කිරිබුතාගේ කීමට කට්ටියම යනවා කසිපු පෙරන්න. මෙතනදී මෙන්න මේ වගේ බහින්බස් වීමක් ඇති වෙනවා. අපි ස්ටේජ් එකේ ඉන්නකම් අපිට අප්පුඩි ගන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. හැබැයි අපි ස්ටේජ් එකෙන් බහැපු දවසට අප්පුඩි ගන්න තියා අපි කනවාද බොනවාද කියලා හොයන්න බල්ලෙක්වත් නැහැ බා. ඒ වගේම සරාලා කසිපු පෙරමින් ඉන්න අතරතුර වාඩියට ලොකු හමුදුරුවන් වඩිනවා. අන්තිමට සරා තීරණය කරනවා මේ පව්කාර කසිපු බිස්නස් එක නවත්තන්න. මේක කිව්වම කිරිපුතාට හොඳටම කේන්ති යනවා. මේකට මලපණින සරා කසිපු බැරල් ඔක්කොම විනාශ කරලා කිරිපුතාටත් ගහන්නේ මෙන්න මේ විදියට. කසිපු මම මේක නවත්තනවා. සරාල කසිපු පෙරණ එක නවත්තපු විත්තිය මුළු ගමටම ආරංචි වෙනවා. මේ කඩේ මුදලාලි ඒකට දක්වන ප්‍රතිචාරය. සරා පුතේ දැන් කසිප්පු නෑ. දැන් උඹලට තියෙන්නේ ජීවත් වෙන මාර්ගයක් හොයාගන්න එක විතරයි. සරා ආපු ආවේගෙට කිරිපුතාට ගැහුවට සරාට ඇත්තටම දුකයි. සරා කිරිපුතාගෙන් සමාව ගන්නවා. සරාල ඇත්තටම කසිපු පෙරණක නැවැත්තුවොත් ඒකේ වාසිය යන්නේ කුකුලට. ඉතින් මේ ගැන ඔයාලා මොකද හිතන්නේ? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝස් ඉදිරියටත් බලන්න SL Noise subscribe කරන්න.